සිංහල ක්‍රමයට සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරල ඉන්න අනතුරුව ඔන්න මුල්ම හාහාපුරා කියලා මුල්ම සිකුරු තරුව වැඩසටහන KA යුසරච්චන්ද මහත්මයා සමග අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අලුත් අවුරුදු සහ ඔබත් බොහෝ දේවල් හිතේ තියාගෙන මේ අවුරුද්ද කොහොමද කියලා කල්පනා කරමින් විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ උදා වුණාටත් පස්සේ අපි සරච්චන්ද මහත්මයා සමග ලොබේ ලග්න ගැන කතා බහ කළා. ඉතින් ඒ සියලුම දේ සමග අද දවසේදීත් එහෙම අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා වැඩසටහන. අවුරුද්දෙන් පසුව ප්‍රවීණ ජෝතිර්වේදී රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සමාජික රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශේෂක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහන වේදී KU සරච්චන්ද මහත්මයා සමග අද දවසේදී අපි සූදානම් සිකුරුතරුව වැඩසටහන ආරම්භ කරන්නට. සරච්චන්ද මහත්මයා, ආයුබෝවන්, සුබලුත් අවුරුද්දක් වේවා, යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා පිළිගන්නවා. ආයුබෝවන් දේශාන්, සුබලුත් අවුරුද්දක් වේවා, යහපත් අනාගතයක් වේවා. මේ වැඩසටහන අසන සියලුම අසන්නන්ටත් සුබලුත් අවුරුද්දක් වේවා කියලා මම පුද්ගලිකව ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි අද දවසේදී අපි කතා වාරයට යන්නට කලින් සරච්චන්ද මහත්මයා විශේෂයෙන්ම ඔබතුමා ගැන අපි දන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කෙනෙක්, ඒ වගේම තමයි රාජ්‍ය අවුරුදු නැකත් කමිටුවේ සමාජිකෙක් විදිහට ඔබතුමාලා තමයි මේ අලුත් අවුරුදු නැකත් හදන්නේ, මේවා හරි ආකාරයෙන් ජනතාවට ලබලා දෙන්නේ, ජනතාවගේ ඉදිරි අනාගතේ බලල මේ දේවල් සැලසුම් කරන්නේ. ඉතින් මෙවර අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් ඔබතුමාට මොන වගේ දෙයක්ද කියන්න තියෙන සහ විශේෂයෙන්ම මෙවර අලුත් අවුරුදු ජනතාව කොහොමද පිළිගත්තේ, සැමරුවද, ප්‍රතිඵල මොනවා වේද ඉදිරියට? ඔව්, අපි අලුත් අවුරුදු චාරිත්‍ර මෙයාට නැකත් කියන්න අමාරුයි, මොකද නැකතක් හදන්න බෑ මේ වෙලාවට. එතකොට අවුරුදු සංක්‍රාන්තියෙන් පස්සේ තමයි අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නේ. නමුත් ඊට ඉස්සල කරන චාරිත්‍ර දෙකක් තියෙනවා. ඒ තමයි නවසඳ බැලීම සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කියන චාරිත්‍ර දෙක, එක අවුරුද්ද උදා වෙන කලින් කරනවා. ඊළඟට අවුරුද්ද උදා වුණාට පස්සේ අවුරුදු උදාව හරියටම ගනින්න පුළුවන් ජ්‍යොතිර්වේදීන් විතරයි. ඒ කියන්නේ හරියටම මේ ගනින්න පුළුවන් මේ සූර්ය සංක්‍රාන්තිය ලිත් ගණිතය ගැන දන්න ජ්‍යොතිර්වේදීන් විතරයි. ඒක නිසා ලිත් කතරවරු තමයි මේක කරන්නේ. එතකොට අපි නැකත් කමිටුවේ සමාජිකයෝ 42ක් ඉන්නවා. ලංකාවේ ඉන්න ප්‍රධානම ලිත් කතරවරු, ජ්‍යොතිෂ ගත් කතරවරු, ගුරුකුල සංගම් ප්‍රධානී, මේ වගේම ලියාපදිංචි ජ්‍යොතිෂ සම්මිතිවල සභාපතිවරු සහ පිළිගත් පුද්ගලයන් තමයි මේ නැකත් කමිටුවට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ අවුරුදු ගණනාවකට ඉස්සලා, අවුරුදු 32කට ඉස්සලා තමයි නැකත් කමිටුව ආරම්භ කරේ. එතකොට නැකත් කමිටුව ආරම්භ කරන්න කලින් අවුරුදු නැකත් හැදුවේ ලිත්වල. එක එක ලිත් තිබුණා ලංකාවේ. එයාපා ලිත, ලංකා ලිත, දෛවේ ලිත, ඉරණම ලිත, ඔය වගේ සෙන් ලිත් ගණනාවක් තිබුණා. මේ ලිත් කතරවරු තමයි ඒ අවුරුදු චාරිත්‍ර වෙලාවල් හැදුවේ. එතකොට මේ වගේ පොඩි පොඩි වෙනස්කම් තිබුණා. අවුරුදු උදා වෙනස්කම නැහැ, නමුත් චාරිත්‍ර කරන වෙලාවේ පොඩි පොඩි වෙනස්කම් තිබුණා. මේක දැකපු ඒ කාලේ හිටපු අපේ ජ්‍යොතිෂ පඬිවරු, විශේෂයෙන් මතක් කරන්න ඕනේ අතිපූජ්‍ය අග්ගමහා පඬිත බෙල්ලන ඥානවිමල මහනායක හමුදුරු, ඒ වගේම අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කාලේ හිටපු ප්‍රවීණයින් අපි හිටියේ නැහැ ඒ කාලේ, මේ ලිත් කමිටුවක්, නැකත් කමිටුවක් හදන්න කියලා රජයට යෝජනා කළා. මට මතකයි 1991 අවුරුද්දේ. එතකොට ඒවකට පැවති රජයේ හිටපු සංස්කෘතික අමාත්‍ය වීජමු ලොකු බණ්ඩාරමිතිතුමා විසින් තමයි මේක මුලින්ම ස්ථාපනය කරේ. එදා ඉඳලා අද දක්වාම මේ ලිත් කමිටුව, නැකත් කමිටුව අවුරුද්දකට සැරයක් රැස් වෙලා මේ අවුරුදු නැකත් සම්පාදනය කරනවා. එතකොට මේ ලංකාවේ ඉන්න ජ්‍යොතිෂ්‍යවේදියෝ මම හිතන්නේ 50,000කට 60,000කට වැඩිය. ඒ හැමෝටම මෙතෙන් යන්න බෑනේ. ඒක නිසා තෝරාගත් විශේෂ පිරිසක් තමයි මේකට සම්බන්ධ කරගෙන ඉන්නේ. ඉතින් අනිත් අයත් මේ ගැන දන්නයි ඇති එළිය නැත්තේ නැහැ. මේ නැකත් හදන්න, චාරිත්‍ර හදන්න දන්නයි. හැබැයි හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොඩි පොඩි කසුකුසුවක් ආවා. මේ නැකත් වැරදි, මේ වෙලාවල් හොඳ නැහැ, අනම්මනම් කියලා. ඒ වුණාට මේවා මේ එක්කෙනෙක් විසින් හදන දේවල් නෙමෙයි. මේ 42 දෙනාගේම මතයන් විමසලා වඩාත්ම සුදුසු එක තමයි මේ ඡන්දයකින් වාගේ තමයි තෝරගන්නේ. එතකොට බහුතරයේ කැමැත්ත ඇතුව තමයි මේ නැකත් අවුරුදු චාරිත්‍ර සම්පන්න. නැකත් නෙමෙයි, දැන් හුඟක් අය හිතනවා මේක නැකතක් කියලා. දැන් නැකතක තියෙන්න ඕනේ, දැන් අපි ගෙයක් හදනකොට, විවාහ වෙනකොට වාගේ දේවල් වලදී නැකතක් හදනවා. ඒවට කියන්නේ නැකත් නෙමෙයි, මුහුර්ත කියලා. ඉතින් මුහුර්ත හැදීමේදී භාවිතා කරන සාමාන්‍ය නීති රීති මෙතනදී භාවිතා වෙන්නේ නැහැ. මොකද මුහුර්තයක් හදන්න ඒවට අවශ්‍ය කරන දේවල් තියෙනවා ගොඩක්. නැකත් සීහුම බලන්න ඕනේ. ඊළඟට පංචාංග සුද්ධිය භාගේ දේවල් බලන්න ඕනේ. ඊළඟට දින සීහුම බලන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් බලලා තමයි නැකත් මුහුර්ත හදන්නේ. නමුත් මෙතනදී ඒව එකක්වත් බලන්නේ නැහැ. අවුරුදු චාරිත්‍ර කරන්නේ සූර්ය උදාවත්
කියන්නේ සූර්යා සංක්‍රමණය වෙච්ච වෙලාව අනුව පැය 6කුත් විනාඩි 24ක් ඉදිරි කාලය ඇතුළත තමයි මේ චාරිත්‍ර නිර්මාණය කරන්නේ. දැන් සමහර අය කියනවා මේක මේ කාලේ කරන්න හොඳ නැහැ කියලා. ඒක වැරදි. මොකද සූර්යා තමන්ගේ උච්ච රාශිය වූ මේෂයට සංක්‍රමණය වුණාට පස්සේ ඒ සූර්ය දෙවියන් සඳහා කරන පූජාවක් වන්දනාවක් හැටියට තමයි ආදි හෙළයෝ මේක සැමරුවේ. ඒක නිසා මේක සංක්‍රාන්ති කාලය තුළම තමයි අනාදිමත් කාලයේ ඉඳන් සැමරුවේ. මම දන්න හැටියට 1855 මුල්ම පංචාංගලිත ඈපා මුද්‍රණාලය විසින් නිකුත් කරා. ඒ කාලේ ඉඳලම ලිඛිත ඉතිහාසයක් තුල මේක සඳහන් වෙනවා. ඉතින් මේවා නොදන්න අය මේ සමහරු කෑ ගහනවා මේ බොරුවට මේ Facebook වල එහෙම මේ නැකත් වැරදි කියලා. ඉතින් එහෙම වැරදි කිව්වට මේවා වැරදි නෑ. මේවා හරි. හරියටම හදන්නත් බෑ මේවා. සමහර අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු තිබුණත් මේ අවුරුදු සතිය ඇතුළත කරන්න ඕන දේවල්. ඒ කියන්නේ දැන් අවුරුදු පහ වෙලා මේ චාරිත්‍ර කළ වැඩක් නෑනේ. මොකද අපිට තියෙන එකම සංස්කෘතික උත්සවය තමයි සිංහල අලුත් අවුරුද්ද කියලා. සිංහලයාට හෙළයට තියෙන අවුරුද්ද. ඉතින් ඒකත් නැති කරන්න තමයි සමහර උදවිය මේ හදන්නේ. ඒ කියන්නේ මේකට තියෙන මේ රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා. දැන් මේ රජයේ නැගත් කමිටුවක් තියෙනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ. ඒ අනුග්‍රහයට සමහරන්ට පොඩි කැක්කුමක් තියෙනවා. මොකද මේකේ ජ්‍යොතිර්වේදියෝ ඉන්නවනේ. ඔව්. ඉතින් ඒගොල්ලන්ට මේකෙන් ලොකු ප්‍රතිඵලාභ ලැබෙනවා නම්මනම් කියලා හිතලා ලොකු දැන් අපිට මං රාජ්‍ය නැගත් කමිටු සමාජික කියලා කියනවා. ඒ වගේ දේවල් අහපුවාම සමහරුන්ට ටිකක් අමාරුවක් හැදෙනවා. ඒ අමාරුවක් හැදෙලා සමහරු ඉතින් කේ කේ දේවල් ලියනවා. ඒගොල්ලන්ටත් මේකට එන්න බැරිකම දෝ මන් දන්නේ නැහැ. මේකට තියෙන ප්‍රශ්නේ පුළුවන් කෙනෙක් ආවට කිසි ගැටලුවක් නැහැ. තව දන්න අය ඇති, නොදන්න අයත් ඇති. ඉතින් අපි ලබන අවුරුද්දෙත් මේ නැගත් කමිටුව මේ විදිහටම මේ අවුරුදු චාරිත්‍ර හදනවා. තව මාස දෙකකින් විතර තමයි වැඩේ පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා මේ අවුරුදු චාරිත්‍රවල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා හැමදාම තියෙන්නෙත් නැහැ. එක අවුරුද්දක තියෙන්න පුළුවන්. සමහර ලබන අවුරුද්ද නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක කරන්නේ හැබැයි එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උමනාවකට නෙමේ, සමස්ත නැගත් කමිටුවේම සම්බන්ධතාවය ඇතුළු. මම දැක්ක සරචන මහත්මයා දැන් අර Facebook පිටු ගැන කිව්වහම සමහර අය දාලා තිබුණ අදහස් මේ සමහර පුද්ගල චරිත විසින් මෙහෙම මේ සූර්යා මෙහෙම ගමන් කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ, මේක තනිකරම බොරුවක් කියලා. එහෙමත් අදහස් දක්වීම් තිබුණා. ඔව්, සූර්යා ගමන් කරන්නේ නැහැ. නමුත් පෘථිවිය ගමන් කරනවා. පෘථිවිය ගමන් කරනවානේ. දැන් මේ පෘථිවියට සාපේක්ෂව තමයි මේ ග්‍රහ චරිතය බලන්නේ. එතකොට පෘථිවිය නොසැලෙන වස්තුවක් හැටියට සලකලා තමයි මේක මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදලා තියෙන්නේ. එතකොට පෘථිවියේ ඉඳන් බලන කෙනෙකුට තමයි මේක අනිග්‍රහයෝ ගමන් කරන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. සූර්යයා ගමන් කරන්නේ නැති එක ඇත්ත. නමුත් අනිග්‍රහයෝ ඔක්කොම ගමන් කරනවා. චන්ද්‍රයාත් ගමන් කරනවා, අනිග්‍රහයෝත් ගමන් කරනවා. නමුත් ඒ ග්‍රහ චලිතය හරියටම දැනගෙන තමයි එයාදී මුතුන් මිතු අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා මේක හරියටම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිර්මාණය කරන්නේ. ඉතින් මේක ඇවිල්ලා විද්‍යාවක්, ජ්‍යොතිර්විද්‍යාව, ඇස්ට්‍රොලොජි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. මේකේ පදනම ගණිතය. ඒතකොට ගණිතය කවදාවත් බොරු වෙන්නේ නැහැ. දැන් 2 3 5 කියන එක තව අවුරුදු 1000ක් ගියත්, තව අවුරුදු 5000ක් ගියත් 2 3 5ම තමයි. ඒ කියන්නේ ගණිතය කියන්නේ වෙනස් නොවන සිද්ධාන්තයක්. ඉතින් ජ්‍යොතිෂ සිද්ධාන්තත් ගණිතය මත පදනම් වෙලා තියෙන. ඒක නිසා ජ්‍යොතිෂ සිද්ධාන්තත් වෙනස් වෙන්නේ නැහැ.